ජනතාවගේ මේ ආණ්ඩුවත් මේ විපක්ෂය පැත්තෙන් කියවෙන්නේ තත්තු තුනේ කියවල තියන අයටත් මේක හම්බ වෙලා කියන්නේ. ඒක තමයි මම කැපියෙන් කිව්වේ මේ අසස්සුම යටතේ තේරීම පුංචි නේ ලොකු වැරදක් වෙලා තියෙනවා ඒක හදා ගන්න. ඒක හදා. මොනවද හැඟීමක් තියෙන දැන් මේ සමුදිය නේ ලෝකේ නොබෙල් ප්‍රතියාගේ ලපු මේ 2019 මහා ආර්ථික විද්‍යාඥයන් කියන්නේ දුප්පත්කම නැති කරන්න ඔවුන්ට ප්‍රාග්ධනයසන ශක්තිමත් ආයතනයක් අවශ්‍යයි. ඔවුන් ණය වෙන එකෙන් වළක්ව ගන්න ඔවුන්ට අය අවස්ථාවලදී ආධාර දෙන අරමුදලක් අවශ්‍යයි. ඔවුන්ගේ පරිශ්‍රණය වෙනස් කරන අරමුදලක් අවශ්‍යයි. මේ සේරම තියෙන සමෘද්ධි ව්‍යාපාරය. මේ සියල්ල සමෘද්ධි ව්‍යාපාරය තුළ තියෙන. ඒ නිසා මේ ව්‍යාපාරය ආරක්ෂා කරගන්නා වූ වැඩපිළිවෙලකට යන එක ඉතාම හොඳයි. නෑ සමහර නිර්ණායක වලට මම එකඟ නෑ. මොකද සමහර නිර්ණායක උදාහරණයක් ඇරෙන්න බැංකු කියලා එකක් හොයලා තියෙන්නේ මේ ප්‍රධාන බැංකුවල. මේ බැංකුවල මේ දුප්පත් මිනිස්සු නෑ. මේ අය ඉන්නේ පුංචි බැංකුවල ගංගොල. ගංගොල ඔය මම කිව්ව සමෘද්ධි බැංකුව, සනස බැංකුව, මේ සම්පකරණ ආයතන බැංකුව, ඔය මේ ඔය වගේ බැංකුවලටත් අමතරව තව පුංචි ගංගොල සංවිධාන තියෙනවා. ස්වේච්ඡාවෙන් හදාගත්ත පොඩි මේ මරණාධාර සමිති තියෙනවා ණය දෙන. ඒ වගේම පන්සල් වල තියෙන මේ පුණ්‍යාධාර සමිති තියෙනවා පොඩි ණය දෙන. දැන් ඒ වගේ ඒවා එක්ක තමයි මේ මිනිස්සු ඉන්නේ. ඉතින් ඒ පිළිබඳව බලන්න ඕන. ඒක නිසා ඇත්තටම මේ මම දැක්කත් කීප දෙනෙක් කියලා තිබ්බා මේ විදුලි බිල බලන්න කියලා. ඒක හොඳ නිර්ණායකයක් තමයි. ඒක හොඳ නිර්ණායකයක් තමයි. හැබැයි ඒක උඩම යැපෙන්න මේ හොඳ නෑ. මොකද සමහර විට අපි ගත්තොත් මේ එක දරුවෙක් පහේ ශිෂ්‍යත්වයට ලියන, තව දරුවෙක් සාමාන්‍ය පෙළට ලියන, තව දරුවෙක් පුස් පෙළට ලියන ඉතාම දුප්පත්. සමහර ස්වාමියාත් නැති එහෙම අනිසක අම්මලා ඉන්න පුළුවන්. ඒ අම්මලා මොනවා හරි කරලා මේ දරුවෝ ඔවුන්ට උගන්වන්න මහන්සි වෙනවා. ඒතරේ දරුවෝ හුඟක් ලයිට් පාවිච්චි කරනවා. එහෙම ඒවා වෙන්න පුළුවන්. නමුත් ඒකත් හොඳ නිර්ණායකයක් මම හිතන්නේ. මේකට කලබල වෙන්න දෙයක් නැහැ. මම කියන්නේ අස්වැසුම මේ සහනදාර ලැබුවේ මණ්ඩලය මේ නැවත මේක දිහා හොඳට බලලා මේ වෙලා තියෙන පුංචි වරදක් නොවේ ලොකු වරදක් වෙලා තියෙනවා කියන කාරණේ පිළිබඳව අවධානය යොමු කරලා මේක නිවැරදි කරන්න ඕන. මම පිළිගන්නවා ඒ සහනදාර ගත්ත අය අතර නුසුදුසු හිටියා. ඒ වගේම සුදුසු ඇතුළත් නොවි නොවිලත් හිටියා. හැබැයි ඒකට හේතු කාරණා තිබ්බ කාලයක් තුල පටන් ගත්තා. ඉතින් ඒව හදලා මේ වැඩේ ඉක්මනින් කරන එක තමයි හොඳ. දැන් ඇපීල් කරන්න කියලා දින 10ක් වගේ දීලා තියෙනවා. දැන් ඒක 20ක් කරලා තිනවා. ඉතින් ඒක හොඳයි. ඒ එකෙන් පස්සේ සම්පූර්ණ මම හිතන්නේ විශේෂයෙන් ප්‍රාදේශීය ලේකම්තුමාගේ, ඒ වගේම එතන සැලසුම් අධ්‍යක්ෂකතුමාගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඊළඟ සංවර්ධන නිලධාරීන්ගේ හැම ගමකම කෙනෙක් ඉන්නවා. ඊළඟට සමෘද්ධි නිලධාරියක් උපනිසා ග්‍රාම සේවකගෙත් උදව්ව මේකට ගැනීම ඉතාම හොඳයි. නෑ ඒ කාරණය මේ ඉතාම වැදගත්. මොකද මට ඊයේ මේ අපේ වලපනේ මේ ප්‍රදේශයේ මේ විහාරස්ථානයක හාමුදුරු කෙනෙක් කතා කරලා කිව්වා අනේ මහත්තයා අපේ ගමේ මේ දුප්පතුන් කාටවත්ම සහනාධාර ලැබිලා නැහැ. මම මේ මිනිස්සු ටිකත් අරගෙන AG ඔෆිස් එකට ගියා. මම මේ මිනිස්සු ටික සේරම අරගෙන AG ඔෆිස් එකට ගියා. අනේ මහත්තයෝ මේ ඔන්ලයින් ඇපීල් කරන්න කියලා ඉවරලා ඇප්ලිකේෂන් බාරගත්තේ නැහැ කියලා. පස්සේ මම ප්‍රාදේශීය ලේකම්තුමියට කතා කරා. එතුම කිව්වා නෑ සර් මේ ඔන්ලයින් දාන්න කියලා කිව්වා. හැබැයි අපි ඉල්ලුම් පත්‍රය බාරගත්තා කියලා. හැබැයි හාමුදුරුවෝ කිව්වේ බාරගත්තේ නෑ මහත්තයෝ. බාරගත්තේ නෑ ඔන්ලයින් දාන්න කිව්වා. ඔන්ලයින් දාන්න අපි කවුරුවත් දන්නේ නෑ කිව්වා. ඒ නිසා ඒ ඔන්ලයින් දාන්න පුළුවන් ඒ අභිහාචනයේ කොළ කෑල්ලක ලියලා දුන්න පුංචි ඒක ඔන්ලයින් දාගන්න ඕන. ඒක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් එකතු වෙලා ඒක ඔන්ලයින් දාන එක හොඳයි. හැබැයි මිනිසුන්ට එක කියලා වැඩක් නැහැ. මොකද මිනිසුන්ට ඔක තේරෙන්නේ නැහැ. ඒ නිසා මේ සියලුම අභියාචන ඔන්ලයින් දාන්න කියලා කියන්න ගියොත් නම් මේක හොඳටම වැරදිනවා. ඊළඟට තව එක කාරණයක් මම හිතන්නේ මේ ලොකු කතාවක් යන මේ ලක්ෂණ මේ ණය ප්‍රතිව්‍යුහ ගත කරමයි පිළිබඳ. මම හිතන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව අධිපතිතුමා, ඒ වගේම අපේ රංජිත් සියඹලාපිටියේ ගරු රාජ්‍ය අමාත්‍යතුමා කියලා තිබ්බ නැහැ මේකෙන් බැංකු තැන්පත් කරුවන්ට හෝ බැංකුවල ගණදෙනු කරුවන්ට හෝ බැංකුවලට ගැටලුවක් නොවන විදිහට මේ ප්‍රතිව්‍යුහගත කිරීම සිද්ධ කරන්න අපි කටයුතු කරනවා කියලා. ඒ නිසා ඒ ගැන විශ්වාසය තියන්න ඒකට එච්චර කලබල වෙන්න එපා. හැබැයි
ණය දේශී මේ මේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයක් කිරීම අවශ්‍යයි මේ මංකොල තත්ත්වෙන් මිදිලා මේ රට ගොඩ ගන්න මේ IMF එක කිව්වටම නෙවෙයි IMF එක නෙමෙයි සේරම දේවල් අපි කරන්න ඕනේ නැහැ නමුත් ඇත්තටම විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයක් කරනවා වගේම දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයකටත් යෑම වැදගත් එහිදී ඔය අර්ථ සාධක අරමුදලට ඒ වගේම මේ ඔය මේ 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 බැංකුවල තැන්පත් හිමියන්ට මේ වගේ අයට කිසිදු ගැටලුවක් නොවෙන්න මේ කටයුත්ත කරනවා කියන සහතිකය මේ ඇමතිතුමත් ශ්‍රී ලංකා මහ බැංකුවත් දීලා තියෙන එක විශ්වාස කරගෙන කලබල නොවී මේ ප්‍රතිව්‍යුහගතකරණය කරන්න අපි උදව් කරන්න ඕන සීල දෙනාම කියන එක තමයි මම කියන්න කැමති. බැංකුව වහගෙන මේ කරන එක ගැන නෑ දැන් බැංකු නෑ මේ මේ වැහෙනවාමත් නෙවෙයි එතන නිවාඩු තිබ්බා ඉතින් මේක මේ එතන තව දවසක් දාලා මේක හැදුවේ මේ ප්‍රතිව්‍යුහගත කරන්නේ පස්සේ එයාට පහසුයි. එතකොට ඒකට අවශ්‍ය යම් වෙනස්කම් තියෙනවා නම් ඒ වෙනස්කම් ටික කරලා ඒකට වැඩ පටන් ගන්න කැමති. නමුත් කිසිම බැංකුවක දැන් බැංකුවලින් විශාල වශයෙන් ණය අරගෙන තියෙනවනේ. බැංකුවලින් තමයි විශාල වශයෙන් රාජ්‍ය ආයතන ඒවා රාජ්‍ය ණය. ඉතින් ඒ ඒ ඒ ඒ ඒ වසේරම කපා දැම්මොත් එහෙම බැංකු කඩාගෙන වැටෙනවා. එතකොට තැන්පත් කරවන මුදල් වලට ලොකු ප්‍රශ්නයක් වෙනවා. එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා බැංකුවත් හොඳින් ආරක්ෂා කරගෙන තැන්පත් කරුවොත් ආරක්ෂා කරගෙන ගනුදෙනුත් කර ආරක්ෂා කරගෙන මේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ කරන්න පුළුවන්. මේක කරන්න ක්‍රමවේද තියෙනවා. ක්‍රමවේද තියෙනවා. ඒ නිසා ඒ ක්‍රමවේද හරහා මේක හරියටම කරයි. ඒ නිසා ගැන බය වෙන්න එපා. බැංකුවලට මොකක්ද වෙන්නේ නැහැ. තැන්පත් කරුවන්ගේ ප්‍රශ්න වලට මොනවද වෙන්නේ නැහැ. අරසාද කර්මදල වගේ වලටත් මොකවත් වෙන්නේ නැහැ.